සම්මා සම්බුදු සරණයි. අද දවස ජයමඟ නියම වැඩසටහනටයි. ජයමඟ ප්‍රත්‍යවේක්ෂාව සතිය කොටස් වශයෙන් බෙදා වෙන්කොට සමාජයේ විවිධාකාර ස්තරයන්ට ආමන්ත්‍රණය කරන්නටයි අප තීරණය කර තිබෙන්නේ. ඒ නිසා සෙනසුරාදා දිනය ඇතම් අයට විවේකී දිනයක්. මේ දිනේ අපි තෝරාගෙන තිබෙන්නේ රටේ තරුණයන්, රටේ ඉතා ආසන්නයේ නායකත්වයට පත්වන්නට නියමිත සමාජ ස්තරය ආමන්ත්‍රණය කිරීමටයි. අපි අන්ධකාරයේ ජීවත් වන්නේ. මම නිබ්බදවම සඳහන් කරන්නා වූ කාරණය තරුණයන්ට, ඔබ මේ අන්ධකාරයෙන් ආලෝකය දෙසට පැමිණෙන්න. තම සෝමා ජ්‍යෝතිර්ගමය, අඳුරෙන් ආලෝකයට මා රැගෙන යන්න. අප ස්වාමින් වහන්ස අද දවසේදී අප අඳුරෙන් ආලෝකයට රැගෙන යනු ඇනවි. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ධර්මස්වයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරිකයන් තුනතාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං ගත්වා පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතරහි කෝපන බන්තේ භික්ඛුනියෝ භගවතෝ සාවිකා ව්‍යත්තා විනීතා විශාරදා බහුස්සුතා ධම්ම දරා ධම්මානු ධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්මචාරේණියෝ සකං ආචරියකං උග්ගහෙත්වා චික්කන්ති දේසෙන්ති පඤ්ඤ පෙන්ති පට්ඨ පෙන්ති විවරಂತಿ විභජಂತಿ උත්තානි කරොන්ති තී සදබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගෙන මේ ජීවිත නිවැරදි කරගෙන සසර ජීවිත සුවපත් කරගෙන වගේම තමන්ටත් අනුන්ටත් යහපත උදා කරමින් කටයුතු කරන පිරිසක් තමයි සිව්වණක් පිරිස කියලා කියන්නේ. ඉතින් මේ සිව්වණක් පිරිස වෙන අපි හැම වෙලෙම අන් අයට යහපත උදා කරන පිරිසක් බවට පත් කරන්නට තමන්ගේ යහපත සිද්ධ කරගන්න පිරිසක් බවට පත් වෙලා මූලිකව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් හික්මිලා ජයග්‍රාහී ලෞකික මාර්ගයක් වගේම ස්ථිර ජයග්‍රහණයක් කියලා කියන ලෝකෝත්තර මාර්ගයක් වඩන ජයමගක් වඩන එහි නියමුවන් තමයි ජයමග නියමුවන් කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් වෙන් කරපු දිනය තමයි අද වැනි සෙනසුරාදා දිනයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ සතියේ අපි සාකච්ඡා කරපු කරුණු ජයමග නියමුවෙක් විදිහට නායකයෙක් විදිහට අන් අයට ලුහු බඳින්න පාර සකස් කරන අය විදිහට අපි කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ගැන අන් අයට වඩා වැඩියෙන් තමන්ගේ හැම හැසිරීමක්ම කතාවක් ක්‍රියාවක් හැම දෙයක්ම ගත්තොත් එහෙම තවත් කෙනෙකුට දැකලා ඉගෙන ගන්න දෙයක් තියෙන්න ඕනේ කියන තැන ඉඳගෙන තමයි අපි මේ කටයුත්ත සම්පාදනය කරන්නේ. හරිද? අපි මේ කටයුත්ත සම්පාදනය කරන්නේ අන්න එවැනි ඌ අදහසකින්. ඉතින් ඒක නිසා වෙන් අපි හොඳින් බලන්න ජීවිතේ ජයග්‍රහී ඉලක්කවලට යන්නට වෙරදරන අපේ පින්වන්ත පිරිස තමන්ගේ ඉලක්ක සපුරා ගනිමින් අනුන්ගේ ඉලක්ක සපුරා දෙන්නට බෝධිසත්ත්ව ගුණෝපේතව කටයුතු කරන්නට ඕනේ. ඉතින් මේ සතිය අපි වෙන් කරේ ඒ සඳහා මහා පුදුමාකාර කාරණාවක් අපිට දැනෙච්ච අතිවිශාල කාරණාවකට මේ පින්වන්ත පිරිස මේ පිළිබඳ මේ වෙනකොට දැනුවත් වෙලා තියෙන්නට ඕන කියලා මම දන්නවා. සතිය පුරාවට පුළුවන් දින කීපේ හරි සතියේ මාතෘකාව පිළිබඳ සැලකිලිමත් වෙනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට අපි සිද්ධ කර යුතුයි අපේ මනස නිරවුල් කිරීම සඳහා මේ වැඩපිළිවෙල සහ සාසනික චිරස්ථිති අපි හැමෝගෙම තියෙන ලොකු අරමුණක් තමයි හැමෝම වැඩියෙන් කතා කරන දෙයක් තමයි සාසනය ස්ථාපිත වෙන්නට ඕනේ. ඒ සාසනයේ චිරස්ථිතිය සඳහා වැඩ කරන්නට ඕනේ කියලා. මොකක්ද සාසනයේ චිරස්ථිතිය කියලා කියන්නේ පින්වත්නි? මේ ගොඩනැගිලි පුද පූජා ආදියද ඒවත් යම් කිසි කොටසක් තමයි. ඒවා තිබිය යුතු පුද පූජාවන් බොහෝ වශයෙන් තියෙන්නටත් ඕනි තමයි. ඒ වගේම ගොඩනැගිලි ආදියක් තියෙන්නට ඕන තමයි. ඒවා විතරක් තිබිලා ඒකේ තියෙන ඒ පුද පූජාවන්ට වලට හේතු වෙන මනස සකස් වෙන ගුණාත්මක භාවය නැති වුණොත් එහෙම එතන ඒ පුද පූජා වලින් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ගුණාත්මක භාවය කියලා කිව්වහම අවශ්‍ය කරන ධර්මය විනය තමන්ගේ හිත තුළින් නැగిලා එන විදිහට නිවැරදිව සකස් කරගන්න ඕනේ. යම්කිසි කෙනෙකුට හැරෙන්න යම්කිසි කෙනෙකුට ධර්මානුකූලව බෞද්ධයෙක් විදිහට කතා කරන්න ඇවිදින්න ක්‍රියා කරන්න මේ හැම දෙයක්ම අඩුම ගානේ කන බොන විදිහ පවා භික්ෂුන් වහන්සේට ගත්තොත් එහෙම පාත්‍රය පාවිච්චි කරන හැටි චීවරය පුරවන හැටි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඇයි කියලා අපි ජයමග නියමුවන් විදිහට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැක සිත් සතන් පහන්වන්නට හේතු වෙන විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕන. අපිව දැකලා අනේ මේ උපාසකේ උපාසිකාවක් කියලා ජයමග නියමුවන් කියන මේ පිරිස පැහැදිලිවම ඍජු ප්‍රතිපත්ති තියෙන උපාසක උපාසිකාවන් පිරිසක් බවට පත්විය යුතුව තියෙනවා.
ඉතින් එහෙම වුණොත් තමයි පැහැදිලිවම අපිට පුළුවන්කම තියෙන්නේ පින්නත් නිවැරදි තැනකට අපි මේ වැඩපිළිවෙල ඉතා නිවැරදි තැනකට අරගෙන යන්නට හැකියාවක් තියෙන්නේ අන්න ඒ විදිහට පුරුදු පුහුණු කරොත් විතරමයි. ඒක නිසා මේ ජීවිතයේ සාර්ථකභාවය සහ අන් අයගේ ජීවිතවල සාර්ථකභාවය සඳහා මේ කාරණා එකතු කරගන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ඉතින් අපි කතා කරමින් ඉන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපි කරන්න ඕන ප්‍රධානම දේ පිළිබඳව. බුද්ධ ශාසනයක් පවතිනවා කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ පුද පූජාවන් විහාරස්ථාන ඉදිකිරීම් ඒවා ප්‍රධාන සාධක වෙන අතරවාරයේදී ප්‍රධානම සාධක වෙන්නේ ඔය මොකක්වත් තිබුණට වඩා නෑ අපිට ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් නැත්තා. හරිද? අන්න ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපිට ලැබෙන්නේ ධර්මයේ හැදෑරීමෙන්. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙනවා. අපි කතා කරා පරිනිර්වාණ සූත්‍රයේදී මම පිරිනිවන් පාන්නේ මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වුණාමයි කියලා. මොනවාද කාරණා විදිහට සඳහන් කරලා තියෙන්නේ? මගේ මේ ශාසනයේ සිව්වණක් පිරිස, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස, ව්‍යක්ත විනීත විචාරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධර්ම පටිපත්තියෙන් යුක්තව, සාමීච පටිපත්තියෙන් යුක්තව, ඒ වගේම ගුරුවරයාගෙන් ඒ ධර්ම ඊට කලින් සාමීච පටිපන්නව කටයුතු කරන සහ ධර්මයට යෙදිලා කටයුතු කරන කෙනෙක්, ධර්මානුකූලව කටයුතු කරන පිරිසක් වෙන්නටත් ඕනේ. ඒ වගේම ගුරුවරයාගෙන් අහගත් දේ කියන දේශනා කරන ප්‍රකාශ කරන පණවන පිහිටවන විවෘත කොට දක්වන විභාග වශයෙන් බෙදලා දක්වන පුද්ගලයෙක් වෙන්නට ඕනේ අපි කොහොම හරි කරලා. එහෙමනොත් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ගැළපෙන විදිහේ කෙනෙක් බවට මම පත් වෙලා එහෙම කටයුතු කරනවා කියලා තමන්ට සතුටු වෙන්න පුළුවන්කම තියෙන මේ ශාසනය ඉදිරියට අරගෙන යන්න. ඊළඟට පරමත ධර්මයෙන් විසඳාලන්නට හැකි වෙන ලෙස ධර්ම දේශනා කරන එහෙම විසඳාලන පිරිසක් වෙන්නට ඕනේ කියන එක. එතකොට මේ ලක්ෂණ මගේ ළඟ තියෙනවද කියලා බලන්න. මගේ ළඟ මේ ලක්ෂණ නැත්තම් මම බුදුරජාණන් වහන්සේගේ යුතුකම ඉෂ්ට සිද්ධ නොකෙරුවා වෙනවා. මම දන්නවා කොහේෙන් හරි තැනකින් මං යම් කිසි ආකාරයකට ධර්මානුකූල නම් ඒ ටික ලැබුණේ හොඳට මතක් කරොත් තමන්ට තරවටු කරපු ගහපු සමහර වෙලාවට දඬුවම් දීලා පාඩම් කරවපු අන්නේ වගේ එක්කෝ අම්මා තාත්තා එක්කෝ ගුරුවරු මේ අයගෙන් ලැබිච්ච ආභාසය තමයි පින්නත්නේ මේ ආකාරයට කටයුතු කරන්නට ලැබෙන්නේ. ඉතින් අපි ඉතා හොඳින් කල්පනාවට ගන්න ඕනේ මේ ආකාරයට කටයුතු කරන්ඩ ලැබිලා තියෙන මේ ඉතාම යහපත් දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන ඒ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ලැබිලා තියෙන ලාභය කොච්චරක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඒක අතිමහත් වූ ලාභයක් පින්නත්නි. ඉතින් ඒ අනුව යමින් අපි අපේ තියෙන එකමුතුව, අපේ තියෙන ධර්මයට එකතු වෙලා මුහුණ දෙන්න පුළුවන් ශක්තියින් වර්ධනය කරගන්න විශාල කාර්යයක් සිද්ධ කළ යුතුව තියෙනවා මේ තියෙන කරුණුත් එක්ක. එතකොට මේ කරුණු ටික අරගෙන මේ කරුණු වලට අනුව අපේ ජීවිතය හැඩගස්සවා ගැනීම බුද්ධ ශාසනය වෙනුවෙන් කරන යුතුකම කියලා මම සඳහන් කරේ. මේ බුද්ධ ශාසනයෙන් ඇරෙන්නට අපිට වෙනත් පිහිටක් සරණක් නැති හින්දා අනිත් එක විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිත සකස් කරගන්න මිනිස්සු හැමදාමත් හැම තැනකදීම ඉතා නිවැරදි ජීවිත ගත කරනවා. එතකොට ඒ පිරිස තමයි, ඒ උතුම් පිරිස තමයි තවත් කෙනෙකුට නිවැරදි පණිවිඩය දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නේ. බුද්ධ ශාසනය පවතින්නේ අපේ පින්වත්නි ප්‍රතිපත්තිය තුළ, විනය තුළ. එතකොට ආදර්ශමත් චරිතය ඒ ගොඩනගන්න කෙනෙකුට යම් කිසි ප්‍රතිපත්ති රාමුවක රැඳෙන්න ඕන. මෙන්න මේ ප්‍රතිපත්තිය මගේ තුළ තියෙන ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපත්ති රාමුවක රැඳෙන්න ඕන ආදර්ශම චරිතයක් අරගෙන යන්න. ඒකට තමයි ආදර්ශය කියලා කියන්නේත්. එතකොට ඒ ආදර්ශම චරිතය තමන්ගේ පැත්තෙන් ඉතාමත්ම ඉහළ දායකත්වයකින් යුක්ත
යුක්තව කටයුතු කරන්න සූදානම් කරගන්න ඕනේ. ඉහළ දායකත්වයකින් යුක්තව කටයුතු කරන්න සූදානම් කරගන්න ඕනේ. ඒ ආදර්ශමත් චරිතයට පනපවන්න ඕනේ. ඒක තමයි අපෙන් වෙන්න ඕනේ යුතුකම. විශේෂයෙන්ම අපි නායකත්වයක් සපයන්න සූදානම් වෙනවා නම් මේ ධර්මයේ ඉදිරියට අරගෙන යන්න, අන්න ඒ නායකත්වයේ සපයන්න බලාපොරොත්තු වෙන අය ඉතාම පැහැදිලිව මේ කියන විදිහට ව්‍යක්ත වෙන්නට ඕනේ, විනීත වෙන්නට ඕනේ, විශාරද වෙන්නට ඕනේ, බහුශ්‍රුත වෙන්නට, ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටි සාමීචි පටිපන්න, ඒ කියන්නේ යහපත් ප්‍රතිපත්තියේ පිහිටලා ඉන්න, ධර්මයට අනුකූලව තමන්ගේ චර්යාව සකස් කර ගන්න, ඒ වගේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න, කල්යාණ මිත්‍රයන්ගෙන් ඉගෙන ගන්න ධර්මය, ඒ ධර්මය කියන ප්‍රකාශ කරන්න ඕනේ හැම වෙලෙම. ඒ අය හැම වෙලෙම, ඒ කියන්නේ ඒ ධර්මානුකූල ජීවිතයකට මොනවාරි සමාජ සංසිද්ධීන් අපිට ලැබෙනකොට ධර්මානුකූලව ඒවා සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. ඉතින් ඒක තමයි අපි හැම මොහොතකම වගේ කළ යුතුව තියෙන කාරණාව. හරිද? කළ යුතුව තියෙන කාරණාව ඒක. ඒ හැම පැත්තකින්ම අපේ ජීවිතය ඉතා නිවැරදිව අරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හැම නිමේෂයකම යොදාගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්තම් පුළුවන්කමක් නැහැ කිසිම විදිහකින් මේ කියන යහපත් තත්ත්වයට පත් වෙන්න. මොකද අතීතයේදී බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ ධර්මය දේශනා කරාට පස්සේ ඒ දේශනා කරපු ධර්මයට අනුව සමහර පින්වන්ත ස්වාමීන් වහන්සේලා, සමහරට රහතන් වහන්සේලා, මහරහතන් වහන්සේලා යම් යම් ආකාරයක නායකත්වයන්, ඒ කියන්නේ මඟ පෙන්වන්නන් බවට පත් වුණා. අග තැම්පත් කියලා සඳහන් කරේ එක 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 දේවල්. දැන් ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ ධර්ම භාණ්ඩාගාරික. ඒ වගේ අපිට එක 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 ශක්තියන් තියෙනයි ඒ ආකාරයේ නායකත්වයන් අරගෙන එදා ඉඳලා අද දක්වා මේ ශාසනය බොහෝ කාලයක් කටපාඩමින් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මේක ග්‍රන්ථාරූඪ වෙලා ඔය විදිහට දැන් මේ වෙනකන් එනවා. ඉතින් මේ වෙනකන් මේ එන මේ බුද්ධ ශාසනය අපි හැම වෙලාවකම බලන්න ඕනේ, හැම වෙලාවකම තේරුම් ගන්න ඕනේ අපේ මේ ජීවිතයට මේ ශාසනික වශයෙන් ලැබිලා තියෙන ඒ නායකත්වයන් තුලින්ම, කල්යාණ මිත්‍රයන් කියන්නේ නායකත්වයන්, ඒ නායකත්වයන් තුලින්ම මේ පැත්තට අද වෙනකන් අපිට උරුම වෙච්ච ශාසනය අපි අපේ පැත්තට අපේ ජීවිතයට එක පැත්තකින් හම්බුණා. ඒ හම්බෙච්ච දේවල් අපි මොකද කරන්න ඕනේ අනිත් පැත්තට දෙන්න නම් අපි ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ආදී වශයෙන් ඒ තියෙන ගුණාංගයන් වර්ධනය වෙලා තියෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම නායකයෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් තමයි මේ තියෙන කුමන හෝ ශේත්‍රයක නායකයෙක් නම් පින්වත්නි, කුමන හෝ ශේත්‍රයක නායකයෙක්. දැන් මේ බෞද්ධ ධර්මයට අනුව ජයමගක් නිර්මාණය කරගන්නා වූ නායකත්වයන් තමයි මේ ජයමග නියමුවන් කියලා කියන්නේ. එතකොට ඒ අය තුළ පැහැදිලිවම ව්‍යක්තව මේවා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන පින්වත්නි. අපි එකින් එක අරගෙන සාකච්ඡා කරමු කෙටියෙන්. මොකද මේ සතියේ මේවා කතා කරා. නමුත් මේක විශේෂිතයි. සෙනසුරාදා දවස අපි මේ වැඩියෙන්ම මේ සඳහා දායකත්වය දරන පිරිස අරමුණු කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. එතකොට ඉතාමත්ම ව්‍යක්ත පිරිසක් බවට පත් වෙන්න ඕන. ඕන වෙලාවක ඒ ධර්මය කතා කරන්න පුළුවන් පිරිසක් බවට පත් වෙන්න ඕන, ව්‍යක්තයි. ඊළඟට බොහෝම ඒ ධර්මය තුළ හැසිරිලා විනීත ස්වරූපයක්, තමන්ගේ හැසිරීම, තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ වචන
භාවිතා කරන ආකාරය කයෙන් කෙරෙන දේවල් වචනයෙන් කෙරෙන දේවල් විශේෂයෙන්ම සිතෙන් සිත තුළ උපදින අධික ලෝභයන් අනුන්ගේ දේවල් පවා ගන්නට හිතෙන ස්වභාවයන් අනුන්ව නසන්ඩ තිරිසං සතෙක් හරි මදුරුවෙක් හරි නසන්ඩ හිතෙන සිතුවිලි එවගේම වැරදි මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් අයින් වෙන්නට හැකියාවක් තියෙන්න ඕනේමයි. ඒකයි විනීත ස්වරූපය. ඔය රාහු කාලේවල් නැකත් බලන ඒවා මේවා ප්‍රතික්ෂේප කරමින් කාරණා සහිතව ඔය කරන විකාර විප්‍රකාර වැඩ තියෙනවනේ ගොඩාක් දේවල්. ඒවා කාරණා සහිතව කොහොමද මේ කරුණු ටිකය තුළම තියෙන්නේ? පරමතයන් ඒවට කියන්නේ පරමත. ඒවා පරමතයන් යහපත් වශයෙන්, ඒ කියන්නේ අයහපත් විදිහට නිකන් කලකෝලහල ඇති කරගෙන නෙවෙයි, යහපත් වශයෙන් අතිසයින්ම නිග්‍රහ කරලා, හරිද, අතිසයින්ම නිග්‍රහ කරලා ප්‍රතික්ෂේප කරන්න ඕන කියන එකයි. ඒ කියන්නේ උත්තර සහිත වූ ධර්මයේ දේශනා කරන්න නිකන් බෑ. අතිසයින්ම නිග්‍රහ වෙන්න ඕන වැඩක් නෑ මේකේ. කෝ හේතුඵල ධමයක් නෑ මේ. බලන්නකො තාමත් අර මොනවද කරදර එනකොට මේ අපල තියනවා කියලා අරගෙන නවග්‍රහ මුදු දානවා, තව මොනවද අරම මේවා කොහොමද වෙන්නේ, මේකේ මොකක්ද වෙන්නේ කියලා වෙරලා අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකත් කාරණා සහිතව නිග්‍රහ කරලා අයින් කරගන්න, අතිශයම නිග්‍රහ කරලා අයින් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ ධර්මය තුළ තියෙන නායකත්වයේ ලක්ෂණ. ඉතින් ඒ සඳහා තමන්ගේ පැත්තෙන් විනීතව කටයුතු කරන්න, ඒ කියන්නේ තමන් ඒ තුළ හික්මිලා අනිත් අයට හික්මෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් සකස් කරගන්න අපි තාම දක්ෂ වෙන්න ඕනේ. එහෙම සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ පින්වත්නි. ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතු කාරණාවක් වෙන්නේ. ඒ සඳහා විනීත වෙන්න, ඊළඟට විශාරද වෙන්න ඕන කියලා කියන්නේ මේ ධර්මය තුළ ඒක එක ශේස්ත්‍රයක් ගැනවත් අඩුම ගානේ සිත පාලනය කිරීම පිළිබඳව. එහෙම නැත්නම් අපි හිතමුකෝ යම් යම් සූත්‍ර ධර්ම පිළිබඳව, නැත්නම් විනය පිළිබඳව, හරිද, විශාරද ස්වરૂපයක් තියෙනුනේ. විශාරද කියලා කියන්නේ ඒ පිළිබඳ විශේෂිත දැනුමක් තියෙන, විශේෂිත වශයෙන් අර්ථාදිය පිරික්සලා ඒවා ගන්න විශේෂිත දැනුමක්, උසස් දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ, පොත්පත් පරිශීලනය කරන්න ඕනේ, ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගන්න ඕනේ, ඒවා වචනයට පුරුදු කරන්න ඕනේ, මනසින් දකින්න ඕනේ. මේ වගේ විශාල කාර්යයක් තියෙනවා මේ කටයුත්ත කරන්න. ඉතින් ඒක නිසා ඒ විදිහට ඉතාමත්ම ප්‍රබලව ඒ කටයුතු සම්පාදනය කරගන්න අපි හැම නිමේෂයකම උත්සාහ ගන්න ඕනේ පින්වත්නි. එහෙම නොවුනොත් අපිට මේ සමාජය තුළ මේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට මේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කෙනෙක්ගේ හිතක පිහිටවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක හින්දා බොහෝ විශාරද කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් අහලා බලන්න තමන්ගේ පැත්තෙන් මට එහෙම මොකක් හරි ශේස්ත්‍රයක් පිළිබඳ එහෙම දැනීමක් තියෙනවද? භාවනාව පිළිබඳ එහෙම දැනීමක් තියෙනවද? සීලය පිළිබඳ විශාරද දැනීමක් තියෙනවද? ප්‍රඥාව ලබාගත යුතු ආකාරය පිළිබඳව විශේෂිත දැනුමක් තියෙනවද? අඩුම ගානේ මම මේ සජ්ජායනා කරන සැරෙන් සැරේ සජ්ජායනා කරන ගාථා ටික ගැනවත් විශේෂිත දැනුමක් තියෙනවද? ඊළඟට බහුශ්‍රත භාවයේ කියන ගැන ඊයේ දවසේම අපි කතා කරා. කුසලය අකුසලය දැනගන්න ඕනේ. ඒ කුසලයට හේතුව අකුසලයට හේතුව දැනගන්නට ඕනේ. හේතු වෙන ආකාරයන් මොනවද කියලා, එතකොට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරයන් දැනගන්න ඕනේ. ඒතර තමන්ට කොච්චර වර්ධනය වෙලා තියෙනවද කියලා තමන්ටම දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ වගේ හැම ශේස්ත්‍රයක් පිළිබඳව වගේම ධර්ම අවබෝධය පිළිබඳ විශේෂයෙන්ම බහුශ්‍රත භාවයක් තියෙන්න ඕන. බුද්ධ ශාසනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා, කොහොමද අපේ හිතක් පාලනය වෙන්නේ කියන එක ගැන ලොකු අදහසක් තියෙන්නට ඕනේ. පින්නන්නේ හිතක් පාලනය වෙන ආකාරය, පාලනය කරන ආකාරය නෙවෙයි, හිතක් පාලනය වෙන්න උපදවාගත යුතු ධර්මයන් මොනවද කියලා, මොන වගේ කුසලයන්ද අපි උපදවාගත යුත්තේ කියලා විමසා බලන්නට පුළුවන් හැකියාවක් තමන්ගේ පැත්තෙන් වර්ධනය කරගත යුතුව තියෙනවා. ඒක තමයි ඒ අවශ්‍ය කරන බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ඒකට කියන්නේ බහුශ්‍රත භාවය කියලා. ඉතින් එහෙම බහුශ්‍රත භාවයක් තියෙන්නට ඕනේ. නැත්තම් ලොකු මුලාවල් වලට පත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එතකොට
ඊළඟට සඳහන් කරලා තියෙන්නේ ධර්ම දරවීම කියලා. එතකොට දැන් අපිට මොනවහරි කරලා නායකයෙක් විදිහට පෙළගැහෙන්න යොමු කරන්න. ඒතර විශේෂයෙන් බෞද්ධ ධර්මයේ සමාජගත කරන නායකයෙක් කියලා කිව්වොත් හරි. ජයමග පැත්තෙන් අපි ජයග්‍රාහී මාර්ගයක් මේ රටේ සියලුම ජයග්‍රාහී මාර්ග ඇහිරිලා තියෙන්නේ කණ්ඩායම් වශයෙන් කරන ඒවා. හුඟක් පෞද්ගලිකව මිනිස්සු ජය ගන්නවා, පෞද්ගලිකව ජය ගන්න මිනිස්සු පෞද්ගලිකව තමන්ගේ ජයග්‍රහණයන් ඉදිරියට අරගෙන යමින් හුඟක් අය රටෙනුත් පිට වෙලා යනවා. ඒ මොකද එකතු වෙලා වැඩ කරන්න බැරි තරම් කුහකකම්, ඉරිසියාකම්, ගුණමකුකම්, ඒ වගේ උපේක්ෂාවක් නැති එකිනෙකා පරයා යන ගති, ඒ ධර්මයේ නැති අන්‍ය විශේෂයෙන්ම වෙලාවකට අපේ පින්නන්දි පුදුම හිතෙනවා අන්‍ය රටවල මේ ලක්ෂණ නැහැ. අන්‍ය රටවල මේ වෙනත් ජාතීන් අතර නැති මහා දුර්ගුණයන් අපේ අතර තියෙනවා. ඒවා එකතකින් හරි පුදුමයි. හරි පුදුමයි කියලා කියන්නේ හිතාගන්න බැරි තරම් අවුල් සහගතයි. මේ හැම දෙයකටම උත්තර සපයා ගන්න ඕන අපි අපිමයි. අපේ පැත්තෙන් අපි ගොඩක් හිතලා බලලා තමන්ගේ පැත්තෙන් මේ වගේ ගුණධර්ම වර්ධනය කරගන්න ඕන. මේ වගේ නායකයෙක් බවට පත් වෙන්න කුමන තත්ත්වයක් යටතේවක්වත් ධර්මයෙන් ඉවත් නොවී ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු කරගන්න පිරිසක් හැම තැනකින්ම නිර්වාණය වෙලා හැදෙන්නට ඕනේ. එහෙම හැදුනොත් තමයි පැහැදිලිවම අනාගතයකට අපිට පුළුවන්කම තියෙන්නේ බලාපොරොත්තු හරි තියන්න. මේක ඊටාම කුහක, ඊටාමත්ම කපටි, ඊටාමත්ම නරකම පිරිසක් තමන්ගේ ජීවිතය තමන්ගේ පැත්තෙන් නරකම ආකාරයට හසුරවන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඉතා පැහැදිලි. ඉතින් ඒකින්ද හොඳ මිනිස්සු එකමුතු වෙන්න ඕන හොඳ ආකාරයට. ඉතින් ඒකට හොඳ මිනිස්සු නිර්මාණය වෙන්න ඕන. උමනාව තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතා යහපත්ත, ඉතා අවංකව කටයුතු කරන්න පුළුවන් පිරිස් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අය තවත් මේ ධර්මයෙන් පෝෂණය වෙන්න ඕන. ඒකයි ජාතිය ගැන, රට ගැන හැඟීමක් තියෙනවා නම්, විශේෂයෙන් ශාසනය ගැන හැඟීමක් තියෙනවා නම් ශාසනය දෙවියන්ට විතරක් බාර දීලා බෑ. හුඟක් වෙලාවට කියන්නේ දෙවියන්ට මේ ශාසනය බාරයි කියලා. හරිද? දෙවියන්ට විතරක් නම් බාර දීලා බෑ. මේ ශාසනය අපි අනිවාර්යයෙන්ම බාර දෙන්නට ඕනමයි. අනුන්ට නෙවෙයි, තමන්ටම බාර දෙන්න. ඒ කියලා කියන්නේ මේ ශාසනය ආරක්ෂා කිරීමේ අතිමහත් වූ වගකීම තියෙන පින්වත්නි. තමන්ගේ අතේ හැමෝටම පුළුවන්කම තියෙන්න ඕනේ උපරිම වශයෙන් ව්‍යක්තව ධර්මය කතා කරන කෙනෙක්. අර කියන්නේ ධර්මය ප්‍රකාශ කරන කියන ධර්මය කියන්න දේශනාවක්ම තියෙන්න ඕනේ නැහැ. ජීවිතයේ නොයෙකුත් අවස්ථා තියෙනවා පින්වත්. ඒ අවස්ථාවල අපිට පුළුවන්කම තියෙන්න ඕනේ තියෙන අවස්ථා කියලා කියන්නේ අපි හිතමුකෝ මරණයක් වෙන අවස්ථා. ඊළඟට මම අර කලින් කිව්වා වගේ සුබ කියලා කියන මගුල් ගෙවල්, කොණ්ඩේ කපන ඒවා, ඉස්සෙල්ලාම ජීවිතේ පළවෙනිව තවට අකුරු කියවන ඒවා, මේවා ධාර්මික කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අභියෝග වලට ජයගන්න විභාග වලට යන වෙලාවල් වගේ දේවල්, ඒ වගේ තැන්වලදී කොහොමද ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කියලා තමන්ට කියලා දෙන්න පුළුවන් දරුවන්ට ධර්මානුකූල ආත්ම විශ්වාසය ඇති කරගන්න. මේ බාරහාර වීම වගේ නේවා නෙවෙයි, භෞතික දේවල් වලින් නෙවෙයි ඒක කරගන්නේ කියලා. ඊළඟට අමනුෂ්‍ය දෝෂ ආදිය නැති කරගන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටි අයින් කරගන්නේ කොහොමද? විශේෂයෙන් ඔය එක එක දේවල් වලදී හදි හුණියන් වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න තමන්ට තියෙන්න ඕන ශක්තිය මොකක්ද? එතකොට බොරු බේගල් වලට අහුවෙලා නිකාන් යටපත් වෙලා යන හැටි, තමන්ගේ හයිය තමන්ට නැති හැටි, මේ ලෝකයේ මිනිස්සු එක එක ගැට ගහනකොට ඒ ගැටවලට අහු වෙන්නේ නැතුව ඉන්න අපිට මහා දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොනවද කරන ගැට කියලා කියන්නේ? දැන් ඊයේ පෙරේද අපි බලාගෙන තෙල් පෝලිං වල රණ්ඩු වෙන ඇති තරම් දුක් විඳින මිනිස්සු.
අපි දන්නේ නැහැ අපි මේ රණ්ඩු වලට නතු වෙලා තියෙන්නේ කවුරු හින්දාද කියලා. ඉතින් එහෙම අනුන්ගේ ලනු කාලා තමන් ළඟ ඉන්න එක එකවම ඉතාමත්ම නරක විදිහට බිල්ලට ගන්න ස්වරූපයක් තමන්ගේ පැත්තෙන් ඇති කර ගන්නවා කියලා කියන්නේ ඉතාමත්ම නින්දිත තත්ත්වයක් වෙන්නත්. එවැනි ඌ තත්ත්වයන් තමන්ගේ පැත්තෙන් ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් හොඳින් තමන්ගේ ජීවිතය අරගෙන යන්න අවශ්‍ය කරන කඩයිම දක්වා අරගෙන යන්න ලොකු ඉතාමත්ම ඉහළ තැනකට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත භාවයේ ධර්මය තුළ ඇති කරගන්න පිස්සු වගේ කටයුතු කරන්න නැතුව අඩුම ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයන් අරගෙන ඒ අංගයන් ඒවා තියෙනවනේ යහපත් දැකීම යහපත් සංකල්පනා ඒවා හදන්න ඕන දේවල් මනසේ හදන්න ඕන දේවල් ඒවා ඒවා හැදෙන දේවල් නෙවෙයි තමන්ගේ දැකීමෙම හිර වෙලා ඔහේ කම්මැලිකමට තැන් තැන් වල වැටි වැටි ඔහේ ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතය වර්ධනය කරගන්න කොච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙනවද ඉතින් ඔහේ ඉන්නවා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්කම ඇලි ගැලි තමන්ගේ රැකියාවන් කරනවා සමහර අය ස්වයං රැකියාවන් කරනවා ඉතින් ඒවා විතරක් කර කර මානසිකත්වය ගැන හිතන්නේ නැතුව යහපත් සංකල්පනා වර්ධනය වෙන විදිහට මානසිකත්වය හදන්න ඕනේ කියලා හිතන්නේ නැතුව යහපත් දෘෂ්ටියක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ කියලා හිතන්නේ නැතුව යහපත් වචන යහපත් ක්‍රියාවන් කරගෙන යන්න ඕනේ කියන අදහස යම් කිසි කෙනෙකුට ඉතාම දැඩිව අරගෙන යන්නේ නැතුව මේ යහපත් වචන සහ ක්‍රියාත්මක වීම ඇති කරවන්න දරුවන්ගේ පවා අපි කිසිම ගාණක් නැතුව දරුවන්ට උනත් සත්ව ඝාතන වලට එහෙම පුරුදු කරන ස්වභාවයක් තියෙනවා. මැසෙක් මදුරෙක්වත් මරන්නේ නැතුව ඉන්න උත්සාහයක් ගන්න ඕනේ කියන එක ඒවැ තියෙන විපාක කියලා දෙන ඒවා. යහපත් දිවි පැවැත්මකට හුරු කරන ඒවා මේ වගේ දේවල් පුළුවන් අය කරන්න ඕන පින්නත්නි. එතකොට ඔහේ ඉන්නේ නැතුව විශේෂයෙන් යහපත් දෘෂ්ටීන් යහපත් සංකල්පනා සකස් කරගන්න ඕනේ. ඊළඟට මොනවා හරි කරලා තමන්ගේ සිහිය දියුණු කරගන්න මරණය ගැන ඒ වගේම ලෞකික ජීවිතයට එකකින්වත් මේ සමාධිය සිහිය එහෙම බාධා වෙන්නේ නැහැ. ලෞකික ජීවිතය තව සාර්ථක වෙන්න හේතු වෙන්නේ හිත වෙනස් කරගෙන යම් ආකාරයකට නෑ මම භාවනාවක් පුරුදු වෙන්න ඕනේ කියලා. හරි මම යම් කිසි ආකාරයක මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කරන්න පුහුණු වෙන්න ඕනේ. නැත්තම් පිස්සු වගේ ජීවිතය ගෙවන්නේ. ගෙවන ජීවිතය පිස්සු වගේ ගෙවන වැඩි දෙනෙක් අපි දකිනවා. ඒක හින්දා ඔළුව නරක් වෙලා වගේ ජීවත් වෙන්නේ නැතුව හරි තීරණයකට හරි එකඟභාවයකට ලක් කරගන්න තමන්ගේ ජීවිතය ඉතාමත්ම දැඩි වීරයක් අරගෙන යන්න ඕනේ. හොඳයි කොයි විදිහකින් හරි අපි අපේ මේ ජීවිතයේ සාර්ථකභාවය ඇති කරගන්න අවශ්‍ය කරන කඩයිමකට අපේ ජීවිතය පත් කරගන්න අත්‍යවශ්‍යයි පත් කරගන්නම ඕනේ. එහෙම වුණොත් තමයි ජීවිතයේ යා යුතු ඉලක්කවලට යන්නට හැකියාවක් තියෙන්නේ. අන්න අයට යහපත උදා කරලා දෙන්න පුළුවන්කම තියෙන හින්දා මේ කරුණු මහා පරිනිර්වාණ සූත්‍රය අරගෙන මේ කරුණු එකතු කරගන්න මම පැහැදිලිවම වික්තගෙන මට කතා කරන්න පුළුවන් අඩුම ගන්න අනිත්‍ය ගැන කතා කරන්න සාමාන්‍ය ජීවිතයේදී ධර්මය ප්‍රකාශ කරන කියන මේ නිකන් ඉන්නකොට ධර්මය කියනවා ඔව් ඉතින් තේරුමක් නැහැනේ මේ එකම දේ නැවත නැවත කර කර ඉන්න එක ඒක තේරුම් අරගෙන අපි කරමු හරිද ඔව් මගේ ළඟ ඉන්න අය ඉක්මනටම වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙනස් වෙන්න පුළුවන් අන්න ඒ වෙනස් වීම සැබවින්ම මේ වෙනස් වීම කියන එක ඉතාමත්ම ඍජුව ඉතාමත්ම කාරණා සහිතව මේ වෙනස් වීම කියන එක මේ සිද්ධ වෙනවා කියන එක ගැන අවබෝධයෙන් ජීවත් වෙනවා කියන එක අන් අයට පවා ප්‍රදර්ශනය වෙන්න ඕන පින්නත් මේ කිසිම දෙයක් ගැන ඔව් මම කවුරු හරි මට ආදරය කරනවා වන් ඒක ගැන මට යම් කිසි අදහසක් තියෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකක්ද මේ ඒක හොඳයි හා එහෙම අදහසක් තියෙනවා ඉතින් ජීවත් වෙන්න ඒවයි බෑ නමුත් හැබැයි ඒක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා මම දන්නවා
තියෙන තාක්කල් ඒක නැවත නැවත සකස් වෙන තාක්කල් ඒක තියේවි ඒක දැනගෙනයි මම ජීවත් වෙන්නේ කියන තැන ඉන්න ඕනේ. එතකොට මේ ජීවිතේ අරගෙන යන්න අපිට බොහෝම අපහසුකම් බොහෝම අපහසුකම් තියෙනවා. අන්න ඒ තියෙන අපහසුකම් වලදී අපිට සැබවින්ම මේ ගෙනියන ජීවිතයේ කොයි පැත්තකින්වත් අරගෙන යන්න බැරි තත්යකට පත්වේවි. මේ අපහසුතම් වලදී මානසික වශයෙන් පීඩණයට පත් වෙන තත්යක් આવොත්. එතකොට මෙවැනි ධර්ම කාරණා ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ධර්මය ප්‍රකාශ කරන කියන දේශනාවන් විදිහට කරන පණවන පිහිටවන කියලා සඳහන් කරලා තියෙන එකනේ විවෘත කරලා දක්වන දැන් මේ ධර්ම විකෘති කරන අය පිළිබඳව කෑ ගහනවා. ඉතින් ඒ කෑ ගහන අයගෙන් අහලා බැලුවොත් තමන් ධර්මය තුළ පිහිටලාද ඉන්නේ යම් විදිහකින් කියලා ඒ අය හරියට ධර්මය පිහිටලා විකෘති කරන්නේ නමුත් ධර්මයේ පිහිටිලා නැහැ. දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ. ගවේෂණය කරන්නේ නැහැ. ඒකින්ද මේ ජයමග නියමුවන් ප්‍රායෝගික ජීවිතයට ධර්මය තමන්ගේ එකතු කරගන්න එකතු කරගෙන සාර්ථක කරගන්න හැම වෙලේම ගත කරන හැම නිමේෂයක්ම කාර්යක්ෂමව ඊ타මත්ම නිවැරදි තීරණ ගනිමින් ඊ타මත්ම හොඳ තීරණ ගනිමින් හරීම පිළිවෙලකට තමන්ගේ කටයුතු ටික සම්පාදනය කරගන්න බලාගෙන තමයි මේ ආදර්ශය සපයන්න ඕනේ. මේ ආදර්ශය සපයමින් පින්නත්නි පුළුවන්කම තියෙන්නට ඕනේ ජීවිතයේ යන්න පුළුවන් ඉහළම තැනකට සාර්ථක මෙහෙයුමක් සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්න ඕනමයි. ඉතින් ඒ දැනගන්න ධර්මය මේ විදිහට පිහිටවගෙන කිසිම විදිහකින් කාටවත් ඉදිරියට සාසනිකට කිසිම විදිහකින් කාටවත් ඉදිරියේදී සාසනයට පටහැනි දෙයක් කරන්නට ඉඩක් නැති විදිහට පසුබිමක් සකස් වෙන්න ඕන පින්වත්නි. මේ වික්ත මිනිසුන්ගෙන් විනීත මිනිසුන්ගෙන් විශාරද බහුශ්‍රත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ධර්මචාරී ජීවිතයක් ගත කරන ගුරුවරයාගෙන් අසාගත් දේ කියන ප්‍රකාශ කරන දේශනා කරන පණවන පිහිටුවන විවෘත කර පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ වගේම බෙදලා දක්වන්න පුළුවන් හැකියාවක් තියෙන මෙහි යම්කිසි කඩයිමක් පිළිබඳව දන්න මං තාම ගිහිලා නැහැ වුණාට ඔහෙ දන්නවද මෙන්න මෙහෙම යන්න පුළුවන් තැනක් මෙතන රහතන් වහන්සේ නමක් බිහි වෙන්න පුළුවන් ස්වභාවය ඕන තරම් ධර්මයේ තියෙනවා. අඳුරු දෙයක් ගැන නොපෙනෙන දෙයක් ගැන අනුමාන වශයෙන් කතා කරන්න දෙයක් නැහැ පින්වත්නි. අපි සෝවාන් පලස්ත පුද්ගලයෙක් ගැන අපිට හරියට කතා කරන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් අපිට. එහෙම මානසිකත්වයක් තියෙනවා සත්ව පුද්ගල සංඥාව නැහැ කියලා සත්ව පුද්ගල සංඥාවක් ඇති කරගන්න බෑ කියන එක මේ ලෝකයේ තියෙන පැහැදිලි සත්‍යයක්. එතන සත්ව පුද්ගල කියලා ගන්න බෑ කියන එක මේ පිළිබඳ වාද විවාද තියෙන්නට ඕනේ. ඒ වාද විවාද කරන අය පිළිබඳව පින්නත් සමහර අය හරියට කියන්නේ දොස් කියන ස්වභාවයක් තියෙනවා. නෑ කොහොමද සත්ව පුද්ගලයක් නැහැ කියන්නේ කියලා කිව්වහම අර සත්ව පුද්ගලයක් නැහැ කියන අදහස දන්න අයට තරහ යනවා. හරිද? බුදුහාමුදුර දේශනා කරලා තියෙන විමසන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඇත්ති තරම් බ්‍රාහ්මණයෝ එක එකව ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටික අරගෙන ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය ඒ මිත්‍යා දෘෂ්ටිය ගැන විමසුවා. ඒ විමසනකොට බුදුරජාණන් වහන්සේ ඒවා හොඳාකාරව විනාශ කරලා දැම්මා. එතකොට අර ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රත ආදී ගුණයන්ගෙන් පිරිච්ච සැරියුත් මහරහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු ඒ මහා සංඝරත්නය හැමදාමත් ඔය විදිහටම එක එක පරමත විනාශ කරලා දැම්මේ බෙදලා පෙන්නලා ඒ ව්‍යක්ත භාවය විනීත භාවය විශාරද භාවය ධර්මදර භාවය මේ වගේ බහුශ්‍රත භාවය ආදී දේවල් ජීවිතයට එකතු කරගෙන තිබුණ නිසාවෙන්. ඉතින් ඒක නිසා ධර්මය තුළ කටයුතු කරන පිරිස විදිහට අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ පින්වත්නි ජීවිතය ඉහළම ඉහළ තැනකට ගන්න ගත හැකි ඉහළම මානසිකත්වයකට ගන්න. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතය ඊතාත්ම
ඉතාමත්ම සාර්ථක තත්ත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. ඒ කියන්නේ ධර්මයට අනුව හැසිරෙන අනුධර්මචාරීව සුවකී ආචාරවාදය ඉගෙනගෙන කියන දේශනා කරන පණවන පරමත ධර්මයෙන් විසඳාලන විනීත ව්‍යක්ත ඒ වගේම තමන්ට නොඒකුත් ආකාරයේ ඉතාම ඉහළ මානසිකත්වයන් නැති කරගන්න හැකියාවක් තියෙන විශේෂයෙන් චිත්ත සමාධිය අත්දකින පිරිසක් බිහිවෙන තුරු මම පුළුවන්කම තියෙන්න ඕනෑ මගේ පැත්තෙන් මට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. එහෙම පිරිසක් බිහිවෙන තුරු මම පිරිනිවන් පාන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකයි ඉතින් ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕනේ එවැනි පිරිසක් බිහි කරගන්නට පුංචි හරි දායකත්වයක් දරන්න. ඒක කරන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි තමන්ගේ පැත්තෙන් ඇති කරගන්නා වූ ශක්තිය, තමන්ගේ පැත්තෙන් ඇති කරගන්නා වූ අධිකතර කටයුතු සම්පාදනය කරගන්න ස්වභාවය. ඉතින් මේ දේවල් ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන ජීවිතයේ සාර්ථකම සාර්ථක තැනකට ගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. මේ ජීවිතයේ ගෙනියන්න පුළුවන් උපරිම වශයෙන් අරගෙන යන්න පුළුවන් ඉහළම ඉහළ මානසික තත්ත්වයකට එන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒ තත්ත්වයන් තමයි අපෙන් කෙරෙන්න ඕන යුතුයකම කියලා අපි සඳහන් කරේ. ඒකයි අපේ ජීවිතය පැහැදිලිවම කොහේ හරි පැත්තකින් මේ ශාසනයට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. කොහේ හරි තැනක අඩුම ගානේ තප්පරයෙන් 10න් පංගුවක් හරි ශාසනය අතුරුදහන් වෙන එක නවතින්න හේතුවක් වේවි. මොකද ඒ දායකත්වය තමයි ශාසනය ඉස්සරහට අරයන්නේ. සිව්වණක් පිරිසකගේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාගෙන සිව්වණක් පිරිසකගේ ඒ ඉදිරියට යන්න ලබා දෙන මේ මොහොතේ ලබා දෙන නිවැරදි දායකත්වය තමයි ශාසනය ඉදිරියට යන්න හේතු වෙන්නේ. දැන් ඒක බුදුරජාන් වහන්සේ මේක ආරම්භ කරාට සිව්වණක් පිරිස තමයි මේක අරගෙන යන්නේ. මේ කාරණා ටික තමයි ඒකට ඕන වෙන්නේ. අපි මේ කතා කරපු කාරණා ටික. ඒතර මේවා වර්ධනය කරගෙන ඒක තප්පරයෙන් 10න් පංගුවක් හරි ඉස්සරහට යන්න තමන්ගේ නිවැරදි ජීවිතයේ හේතුවක් වේවි. ශාසනය පෝෂණය වෙන්න. එතකොට අන්න ඒ මෙතන දානය කියන එක නැහැ. මෙතන පූජාව කියන එකත් නැහැ. මොකද ඒ මේවා තියෙනකොට ඒවා වෙනවා පින්වත්නි. ඒවා නෙවෙයි මූලික වෙන්න ඕනේ ශාසන චිරස්ථිතිය සඳහා කටයුතු කරනවා කියලා. මෙන්න මේ කියන ව්‍යක්ත විනීත විශාරද බහුස්සත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගේ ඉගෙන ගන්න දේ කියන දේශනා කරන ප්‍රකාශ කරන පිහිටවන විවෘත කරන ඒ වගේම බෙදා දක්වන පරමත ධර්මයෙන් විසඳාලන කාරණා සහිතව නිග්‍රහ කරලා යහපත්ව නිග්‍රහ කළ මේක වචනයක්වත් අතහරින්න බෑ පින්නත්නි. එහෙම යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කරලා උත්තර සහිත වූ ධර්ම දේශනාවන් සිද්ධ කරන පිරිසක් විදිහට අපි තමන්ට හැකි පමණින් කටයුතු කිරීමෙන් තමයි පුළුවන් වෙන්නේ මේ ශාසනය චිරස්ථිතිය සඳහා කටයුතු කරන්න. ඒක තමයි යුතුකම. ඒක තමයි ජය මගක් නිර්මාණය කරලා දෙන්න අන් අයට තමන්ට කරන්න පුළුවන් එකම දායකත්වය. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අපේ ජයමග නියමුවන් විදිහට කටයුතු කරමින් ඉදිරියට එන්නට වෙර දරන අපේ පින්වන්තම පිරිසට ඒ සඳහා ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.